ආයුබෝන් ගහකොළ YouTube channel එකට අපි ඔබ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ උගුරස එහෙම නැත්නම් කටුලොවි කියන ශාකයේ පිළිබඳව. මේකේ කොහොමද අත්තක් පැල කරගන්නේ අපි? දැන් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් මේවා ලොකුවට හැදෙන්න ඕනේ gediyenn. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එහෙම දෙයක් නැහැ. මේ ඇත්තටම මේ ගහ පොඩි වුණාට මේකේ හොඳ ඵලදායක් ලැබෙන ගහක් මේ ගොල්ලන් පේනවා. චූටි චූටි gedi තියෙනවා. තාම මේවා ලොකු වෙලා නැහැ. හැබැයි මේකේ හොඳට ඵලදායක් ලැබෙන ගහක්. මේකෙන් අත්තක් කරගෙන අපි කොහොමද මේක කරන්නේ කියලා බලමු. ඔයගොල්ලෝ මේකෙන් අත්තක් ලබාගෙන මෙන්න මේ විදිහට බලාගන්න මේ විදිහට වැඩි අතෝ ටික අයින් කරගන්න. මේ විදිහට ඔයගොල්ලන් පුළුවන් ඔයගොල්ලන් ගෙදරත් ගහක් හදාගන්න. මේක පෝච්චියක උනත් ඔයගොල්ලන් හදන්න පුළුවන්. මේක බට් කිරීමක් හා සමානයි. මොකද එහෙම කියන්නේ මම මේක පොඩි කාලෙම සාමාන්‍යයෙන් ගහ ලොකු වෙන්න කලින් මේක gediyenawa. මොකද මේක මෞෂාකේ gediyena ගහකින් ගත්ත අත්තක්. මේකේ මෞෂාකේ gediyena එකක් නිසා. අපි මේ විදිහට සුද්ධ කරගෙන මේ පොළ ටික ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට පොළ දෙකක් විතරක් ඉතුරු වුණාම ඇති. ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ gedara ඔයගොල්ලන්ගේ gedarat කටුලොවි හරි මොනවා හරි ගහක් තියනවා නම් දන්න කෙන තැනක අත්තක් අරන් ඇවිල්ලා මේ විදිහට කැල කරගන්න. ඉතාමත්ම සාර්ථකයි. ගස් ගොඩා ලොක් වෙනකම් බලන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක. මොකද මෞෂාකයේ gediyenaකොටම මේක gediyenawa. ප්‍රධානම දේ තමයි මේක හැදුවට පස්සේ අපිට ගොඩක් ලාවට මේක අලුතෙන් දළු දාන් එනවත් එක්කම සාමාන්‍යයෙන් මේකේ මල් හට ගන්න පුළුවන්. ඒ මල් අනිවාර්යයෙන්ම කඩලා ඉවත් කරන්නේ ඒ වගේ gedi ලබා ගන්න එපා. මොකද gedi ලැබුණොත් ඒ වගේ මේ ගහ පොඩක් බාල වෙනවා. ඒක නිසා පළවෙනි පාර දෙවෙනි පාර මල් එනකොටම කඩලා දාන්න. හරි. දැන් මේ අත්ත අපි මේ විදිහට අඟලක් විතර අපි මේ රූටින් හෝමෝන් එකක් විදිහට භාවිත කරන අඟුරු. අඟුරු වල මේ විදිහට ඔබා ගන්න. මේ ඇත්තටම මේ අඟුරු හොඳට කුඩු කරලා වතුරත් එක්ක කලවම් කරලා තමයි අපි මේ තියෙන අඟලක් විතර මේ විදිහට අත්ත අත්තේ ගෑවෙන විදිහට අඟුරු ටිකේ ඔබා ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට පොඩි පොට්ටයක් අරගෙන මේ විදිහට මේක මේ අඟුරු ගාපු ඒරියාක සම්පූර්ණම වැහෙන විදිහට මේ විදිහට හිටවලා ටිකක් හද කරන්න ප්ලාස්ටික්. අතරම අඟුරු ගැන හොඳ හෝමෝන් එකක් රූටින් හෝමෝන් එකක් විදිහට ගන්න පුළුවන්. හොඳ මේ ග්‍රාවණයක් අඟුරු කියන්නේ. මේක ඔයගොල්ලෝ ප්ලග් බ්ලෙන්ඩ් එකක කුඩු කරලා හරි එහෙම නැත්නම් ගල කඹරලා හරි අරගන්න. අතු හදන ඕනම ගහකට මේක භාවිත කරන්න පුළුවන්. ඉක්මනට මුල්ලා දෙනවා අඟුරු භාවිත කිරීමෙන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ පොලිතින් එකක් අරගෙන මේක හොඳට සීල් කරගන්න. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක 10 එළවෙන්නේ නැතුව තියෙනවා නැත්තර මුල්ලා දිනකම්. ඒකම මේකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ ශේෂ්ඨාධාරිතාවය කියන දෙක ප්‍රමාණවත් වෙනවා මේක මුල්ලා දින්න. ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ විදිහට හොඳින් ගැට ගහලා තියලා තියන්න. එතකොට ඔයගොල්ලන්ට මේක ටික දවසක් යනකොට පේනවා අලුතෙන් දළු අල්ල එනවා. ඉතින් මේ විදිහට ගහක් ඔයගොල්ලොත් හදා ගන්න ඉක්මනටම ගෙඩි ලබා ගන්න පුළුවන්. අපේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඒකම ඉල්ලා සිටිනවා. තවත් කෙනෙක් දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.